සම්පූර්ණ වැරදි තමක් නෙවෙයි, අන්ත මෝඩ වැඩක්, සියදි විනාසා ගැනීමක් කියලා. කරමු අපි අඩියක් පස්සට ගමු කියලා අපිට මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි කිව්වේ. හැබැයි මේ ධම්මික පෙරේරාගේ පැමිණීමත් එක්ක මට පේන්නේ මේ කාට කාටත් ධම්මික පෙරේරාගේ සල්ලි පිළිබඳ දැඩි ආසාවක් ඇති වෙලා, ඒකෙන් මෙහෙම මේ අලුත් අපේක්ෂකෙක් ඉදිරිපත් කළා, අනේ අර රාජපක්ෂ පවුලේ තරුණයා නිකන් විනාශ වුණා කියලා තමයි මං හිතන්නේ. කිසිසේත් කැමතුන්නේ, කිසිසේත් කැමතුන්නේ නාමල්ට. ඒ නාමල් දාන්න කිසිම බලාපොරොත්තුවක් තිබෙ නෑ. ඒ වගේම ධම්මික පෙරරාවට පස්සේ ධම්මික පෙරරට දෙන්න උනත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කැමැත්තක් තිබෙ නෑ. හැබැයි මෙයාව උස්සගෙන ආවේ බැසිල් රාජපක්ෂ මහත්මයා කියන එක තමයි මගේ විශ්වාසය. සම්පූර්ණ වැරදි තමක් නෙවෙයි, අන්ත මෝඩ වැඩක්, සියදි විනාසා ගැනීමක් කියලා මම හිතන්නේ. ධම්මික පෙර පොඩි ඉඟියක් දුන්නා මම ලැහැස්ති මිලියන 30,000ක් මේ මැතිවරණයට වියදම් කරන්න. සාමාන්‍ය මැතිවරණයකට වියදම් කරන්නේ මිලියන 3000ක් 4000ක් තමයි ඔය ඕන අපේක්ෂකෙක් වියදම් කරන්නේ, ශක්තිමත් අපේක්ෂකෙක්. හැබැයි මෙයා 30,000ක් වියදම් කරනවා කිව්වම මිලියන 30,000ක් වියදම් කරන්න එයා ලැහැස්ති කියලා කිව්වම මට හිතෙන්නේ මේ මේකෙන් 10,000ක් විතර මේ අයින් කරගන්න පුළුවන් කියලා හිතෙන්නේ නැති. අයින් කරගන්න කියන්නේ මේකෙන් ඉතිරි කරගන්න පුළුවන් ඒ කියලා හිතන්නේ නැති. ඉතින් දැන් මට පේන විදිහට මැතිවරණ කාර්යාලයක් ඇරියා. දැන් මේ කාර්යාලයට ධම්මික මිලියන 800ක් විතර වියදම් කරා. හැබැයි මට පේන්නේ 300ක් විතර බැසිල් ඇමතුමාලගේ සාක්කුවට ගියා කියලා තමයි දැනෙන්නේ. ඒ වගේම වෘත්තික මධ්‍යස්ථානයක් හැදුවා. ඒකට මිලියන 700ක් 800ක් වියදම් කරා. ඒකම මිලියන 3400ක් සාක්කුවට ගියා කියලා තමයි පේන්නේ. නෑ අය දන්නොත් එහෙම දිනන්න බැරි බව දන්නවා. දිනන්න බැරි බව දන්නවා. ඉතින් බැසි ධම්මිකට ඕනකමක් තිබ්බනම් ධම්මිකව දාලා ධම්මිකගේ සල්ලි ටික විඳන් කරලා කීයක් හරි ඉතුරුත් කරගෙන ඉතින් එහෙම වැඩක් කරන්න තමයි හිතන්නේ. නැත්නම් ලබන සැරේ නාමල්ල දාන්න හිතාගෙන. හැබැයි ඉතින් එයා බෑ කිව්වම ඉතින් මේ නාමල් ඉස්සරහට ආවා. ඒක ඉතින් අවසනාවන්ත එකක් පව්. එහෙම නෑ, එහෙම තියන්නේ නෑ. දැන් පහුගිය දවස්වල දිගටම කරේ හාමුදුරුවෝලම් මුණ ගැහෙන එක, ඔය පූජකවරු මුණ ගැහෙන එක. අර එහෙම කියන්නේ රැස්වීම තියාගන්න බැරි නිසා. ඊට පස්සේ දැන් ඔය පුංචි රැස්වීම් තියාගෙන යනවා. හැබැයි ඒවලට මිනිස්සු 3,400ක් 500ක් 600ක් කරන්නේ නැහැ. එහෙම සෙනග එකතු වෙන්නේ නැහැ. උගත්තන් අර කරන්න කවුරුවක් නැහැ. දැන් ගත්තම දිස්ත්‍රික්ක වල මන්ත්‍රීවරුන්ගෙන් 90%ක් සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක එකතු වෙලා. ඒක විපක්ෂයට අපෙන් ගියේ 28 දෙනාගෙන් 21 දෙනෙක්ම රනිල් එක්ක එකතු වුණා. ආණ්ඩුවත් එක්ක හිටපු අයගෙන් 101 දෙනෙක්ම රනිල් එක්ක එකතු වුණා. ඉතින් එයාලට කවුරුවක් නැහැ. ඒ වගේම ප්‍රාදේශීය සභා පළාත් සභා මට්ටමේත් අය සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක එකතු වෙලා